में मैतीवार ने को हमें का दानो आर काट्टी वैडीएम में बियदान करने मैतीवार ने वेनवे इस्सर वातु करे एटे हुए ठाकरां तहाडुआ एमे हुआ ने ठाकरां ने आरक काले बोतल ले हुआ लेट पोचिए हुआ में सरे අපි ඕව වැඩි කරලා එවන්නම් ඈ අපි එවන්නේ අර කට්ටිය අතේ තමයි එවන්නේ හැබැයි ඇයි අපි බලවත් වෙනකොට උන්ගේ බය වැඩි වෙනවා බය වැඩි වෙනකොට හිතනවා වැඩි වැඩියෙන් දීලා ඡන්දේ ගන්න ඕන කියලා අපි තව ටිකක් බය කරලා වැඩියෙන් එවන්නම් ඈ උත්සව සමයේට හාල් කිලෝ 20ක් එවනවා දැම්මම රණින්ද කියලා කිව්වා කියපන් 20ක් දෙනවා කියලා දැන් රණිලා කියලා තියෙන්නේ බය වැඩි වුණාම කියනවා ඔන්න දැන් තව ටික දවසකින් ලයිට් බිල අඩු කරලා එවනවා ඈ Chandel lang merwane, light bill adu karla ewanna, wet adu karla ewanna, badu bill adu karla ewanna, wedi wedi ewanna, undunata api denni, ai api balawat wenakota baya wedi wenakota denawa, ara kukala wenakota bage botalet ai, kamak naha, dena de khanda mokada ewa unge ewa newehi, oben horaka wage tikak ko ewanne, e tika ewanne, ewa kala bila, itihase awurudu 70 paara wenas karala. උන් මෙච්චර කල් අපිර වැට්ටුවා මේසරේ අපි විසින් උන් රවට්ටලා දාලා දරුව ගැන හිතලා අනාගතය ගැන හිතලා වසර 76ක දේශපාලනය හමාර කරන්න ඔබේ ඡන්දේ බුද්ධිමත් ලෙස කල්පනා කරලා දරුව ගැන මාතෘභූමිය ගැන හිතලා මාලිමාවට දීලා නව දේශපාලන පරිච්ඡේදයක් ලියන්න කවුරු සූදානම් වෙන්නේ කියලා අපි ඉල්ලීමක් කරනවා කවුරු සූදානම් වෙන්නේ කවුරු සූදානම් ඒ ඉඳා උන්ට ඒ සෙල්ලම් දාන්න දැන් ඔය බඩු බෙදලා සල්ලි දීලා ඡන්ද දිනන්න පුළුවන් කියලා හිතනවා නම් රණිලෝ සජිතෝ ඒ කාලේ ගියා ඒ හරක වික්කා දැන් අපිව ජනතාවට කියා දීදී යන්නේ ජනතාවත් තේරුම් අරන් ඉන්නේ බඩු බෙදන්න ගියා එස්.එම්. චම්ප්‍රේන තමුත්තේ ගම අනුරාධපුරේ ගියා වතුර පිල්ටර් බෙදන්න ජනතාවට වතුර පිල්ටර් දෙන්න ගියා ජනතාවගේ පිල්ටරේ නම් හොඳයි බොන්න නම් ලෑස්ති ඔයාගේ සල්ලි නෙමෙයිනේ ඔයා මොකට දාය බෙදන්න බහින්න මෙතනින් කිව්වා ආරක්ෂක වට කරගෙන ගිහලා වාහනේ දාලා අරගෙන ගියා හූ කියලා එළෙව්වේ හූ කියලා එළෙව්වේ චාමර සම්පත්තාව පස්සර නායකය තනක දෙමළ ජනතාවට බඩු මඩු අරගෙන ආවා ජනතාව කෑ ගහලා කිව්වා ඔයා මේ ආසනයේ සංවිධායක කිව්වා අපිට කන්න බොන්නේ නැති බව ඇත්ත කිව්වා හැබැයි අපේ ගෙවල් නායකයෙක්ලා කියන්නේ කිව්වා ඔයා හින්දා තමයි ඒවා ගියේ කිව්වා ඔයා වැරදි ලයිසන් දීපු හින්දා තමයි ඒවා ගියේ මේ වගේ දෝනා ගිහිල්ලා දිනවා පතල් ඔය කන්න මල්ල නෙවෙයි අරක කරන්න කිව්වා වට කරනකොට බය වුණා දුන්නු මල්ලත් උදුරගෙන මිනිහා යන්න ගියා මිනිහා යන්න ගියා කොපි පොත් බෙදන්න ගියා නිමල් දිනිපාලේ හේ ගෑනු කට්ටිය හූ කියලා පැන්නුවා මුම් මේ හාල් දෙන්නේ අපේ බඩගින්න නිවන්න නෙවෙයි උන්ට ඡන්ද හිඟයක් තියෙනවා බඩගින්නට හාල් බෙදන්නේ ඔය බෙදන්නේ ඡන්ද හිඟතාවයක් තියෙන නිසා කොපි පොත් බෙදන්නේ අපේ දරුවට උගන්වන්න නෙවෙයි අපේ දරුවට අනාගතයක් හදන්න නෙවෙයි ඔය කොපි පොත් බෙදන්නේ මුන් ආපහු ඡන්ද ටික ගන්න හිත හදන්න රවට්ටන්න හදන්න එහෙම හදන්න ජනාධිපතිගේ අනුරාධපුරේ ගොවි ජනතාව වට කරා උද්ඝෝෂණය කරා ජනාධිපති නෙරෙහුවා ඉතින් පාලකයෝ තේරුම් ගන්න ඕනේ උඹලගේ බෙදිල්ලෙන් මේ රටේ ජනතාව දැන් නවත්තන්න පුළුවන් කමක් නැහැ මේසරේ උඹලා ඕවා බෙදපල්ලා ඡන්ද ටික මේ රටේ ජනතාව මාලිමාවට බෙදලා ජනතාවාදී පාලනයක් දීකරන්න සූදානමින් ඉන්නවා කියන කාරණය අපි යාලට මතක් කරන්න කැමති ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය උන්ට එහෙම බෙදුණු අවුරුදු 76ක් කාල් බෙදුවා අවුරුදු 76ක් අටරාත්තල්ලටක් දීපු කාලයක් තිබ්බා කූපන් පොත දුන්නා ජනසභිය දුන්නා තකරන් දුන්නා දිරුවා ලැට් පෝච්චි තිබ්බා කාලෙකින් ඉවර වුණා ලැට් එකක් වුණත් හැදුවත් ඉතින් ඕකට බඩු දාන්න නම් කාලා ඉන්නත් දෙපැයි මම අහන්නේ පෝච්චිය දුන්නට එහෙනම් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ එහෙනම් හැමදාම මේ ක්‍රමයට යන්න බෑ ඔබට ආර්ථිකයක් හදන්න ඕනේ ඔබේ ගේ හදන්න ඕනේ ඔබේ දරුවට අනාගතයක් හදන්න ඕනේ හොඳ අධ්‍යාපනයක් දෙන්න ඕනේ අන්න ඒකට නම් නිසි දැක්මක් වැඩපිළිවෙලක් තියෙන ආණ්ඩුවක් අවශ්‍ය වෙනවා එහෙනම් අපි කල්පනා කරලා තියෙනවා අපි සැලසුම් කරලා තියෙනවා මේ රටේ තියෙන මේ තේ කර්මාන්තය ලංකාවේ කුෂි කර්මාන්තයට ගත්තොත් තේ කර්මාන්තයත් ලංකාවේ තියෙන ප්‍රධානම වාණිජ කර්මාන්තයේ තේ කර්මාන්තය ඩොලර් රුපියල් කර්මාන්තය මේකට තාක්ෂණය ගෙනාවේ නැහැ මේකට නවීනත්වය ගෙනාවේ නැහැ ලෝකයේ තේ කර්මාන්තයේ නවීනත්වයේ තාක්ෂණයත් එක්ක ඉස්සරහට යනකොට ලංකාවේ තේ කර්මාන්තය වැළලී යමින් තිබෙනවා අපට සිද්ධ වෙනවා මේ මහවතු වලට නැවත පණ දෙන්න කුඩා තේ වතු හිමියන්ට ධෛර්යය දෙන්න ඔවුන්ට අවශ්‍ය පහසුකම් ටික දෙන්න. ඒක කරන්න ඕනි. නවීන තාක්ෂණයේ ගේන්න ඕනේ. පොහොර ටික සාධාරණ මිලකට දෙන්න ඕනේ. ආන්නෙම මේක පණ පවන්න ඕනකම තියෙනවා. ඒ සැලසුම් මේ ජාතික ජනබලවේගයේ සතුව තියෙනවා. එදා ආදරණීය මේ තාත්තේ සහෝදරයා සහෝදරිය අපට තියෙනවා විශාල කාර්යභාරයක් කරන්න මේ රටේ. එදා ඒ පාලකයන්ගේ දුෂ්ට පාලකයන්ගේ යුගයේ හැමාරයි. දැන් ඔබෙත් මගෙත් කාලේ එළඹී තිබෙන බව තේරුම් ගන්න කියලා අපි ඔබට කියනවා.